भगवान सोवित यूट्यूब चानल आदर पिलीवा अद महान और वायसे बाबेट रस्तन गाउमा मेघाव महान अगर तिस्पा पलल हृदय दिखा कवशवेनवा एक सहायट मेवागे हृदिकोट दिखा कपागत्ता पलल अगर तिस्पहाम गत्ता उस अंगल दिदेट अरगेन हृदिकोट दिखा कपागन ईलंगट ए रेदिकोट दिखेम मेद මේ වගේ මාක් එකක් හෝ කට් මාක් එකක් දාගෙන ඉන රැඩි කරලා තියාගන්න ඊළඟට බෙල්ට් එකට මේ වගේ රෙදිපටි දෙකක් අවශ්‍ය වෙනවා අඟල් 3ක් මහතට අඟල් 25ක් දිගට ඒ රෙදිපටි දෙක කපා ගන්න ඕනි ඊළඟට මේ වගේ කණ පිටිපැත්ත උඩට හිටින්න දෙකට නවාගෙන එක පැත්තක් විවුර්තව තියලා දිගට මහගෙන අනිත් පැත්ත මේ වගේ හරස් අතර මහගන්න රෙදි කොටස් දෙක මේ විදිහට මහගන්න දැන් මේ විදිහට වැඩිපුර කොටස කපලා අයින් කරගෙන මේ වගේ කූරක් ආධාරයෙන් හොඳ පිටපැත්තට රෙදිපටිය හරව ගන්න මේ විදිහට අපි බෙල්ට් දෙක මහගත්තා ඊගාවට උඩ කොටසට රෙදි කොටස් දෙකක් අවශ්‍ය වෙනවා අඟල් 14ක් පළලට අඟල් 10ක් උසට ඒ රෙදි කොටස් දෙක කපා ගන්න ඒ රෙදි කොටස් දෙක මේ වගේ හොඳ පිටපැති ඇතුළට තියාගෙන දෙකට නවාගෙන පතර මැද ගමු උරහිස අඟල් 5ක් විදියට මම ලකුණු කර ගන්නවා ඊළඟට අත්කටත් අඟල් 5ක් විදියට ඒ අගයම පහලට ලකුණු කර ගන්න පපුව අඟල් 7ක් විදියට ලකුණු කර ගන්න දැන් අත් කට හැඩ කරලා ඇඳ ගන්න ඕනි මේ වගේ ඊළඟට ඉන මම පපුවේ වට අඟල් 7යි එකේ අඟල් භාගයක් අඩු කරලා 6.5ක් විදියට ඉන ලකුණු කරගෙන මේ විදියට ඒ ලක්ෂ දෙකක් ත්‍යාග කර ගන්නවා කරපලන අඟල් 2.7ක් 7.5ක් විදියටත් ඒ අගයම කර ගැඹුර විදියටත් ලකුණු කරගන්න ඉදිරිපස පිටිපස කර ගැඹුර එකම විදියට ගන්නෙ අඟල් 2.75ක් විදිහට උරහි සංගල් භාගයක් මේ වගේ පහත් කරගෙන මේ විදිහට ඇඳගෙන අපි ඇඳ රේඛාව දෙකේ රෙද්ද කපා ගමු දැන් රෙද්ද කොටස් දෙකේම මැදින් මේ වගේ කට් මාක් එකක් දාගන්න එතකොට අපි කපා ගත්ත විදිහට මේ වගේ එක සමාන කොටස් දෙකක් ලැබෙනවා එක කොටසක මම කණපිට පැත්තේ කරගාවින් මේ වගේ අඟල් දෙකක් පහළට ඉරක් ඇඳ ගන්නවා එතනින් අපි ඕපනින්ග් එකක් තියෙනවා පිටිපස්සට ඒකට රෙද කොටසක් කපා ගන්න අඟල් 2.5ක් මහතට අඟල් 4ක් උසට ඒ රෙද කොටස හොඳ පිටිපැත්තට මේන්න මේ වගේ තියාගන්න ඒ රෙද කොටසේ කණපිට පැත්ත උඩට හිටින්න හොඳ පිටිපැත්තට පින් කරගෙන ඉවර වෙලා පිටපස කන පිට පැත්තේ වී හැඩයට මහ ගන්න ඕනේ අපි ඇඳගත් අඟල් දෙකේ රේඛාව වටේට වී හැඩයට මහ ගන්න මේ වගේ රෙදි කොටස් දෙක මහ වෙන්න මහ ගන්න ඕනේ දැන් මම එක මැදින් මේ වගේ කට් මාක් එකක් දාගෙන අපි අල්ලපු රෙදි කොටස මේ වගේ අනිත් පැත්තට හරව ගන්න ඕනේ හරවගෙන ඉවර වෙලා වටේට ඇතුළට නවලා මහ ගන්න ඒ විදිහට පිටිපස කොටස අපි මේ විදිහට මහගත්තා. දැන් ඉදිරිපස කොටස මේ වගේ හොඳ පිටපැත්ත ඇතුළට තියාගෙන උරහිස අඟල් භාගයක් පහම වාසි තියලා මහගන්න. ඒ විදිහට උරහිස මහගත්තට පස්සේ කලින් මම සාය රැඩි කරගන්න කිව්වා ඉනි. ඒ සාය කොටස මේ වගේ උඩ කොටස් දෙකට සම්බන්ධ කරගන්න ඕනේ. එතනදී ගාන්ට සාය කොටස මැදයි උඩ කොටස මැදයි මේ වගේ පින් කරගෙන දෙපැත්තට රැලි ගානට හදාගෙන ඉන ගාවෙන් රැලි කරගන්න රැලි රැලි හදාගෙන මහ ගන්න ඕනේ ඕලොක් සික්සැක් තියෙනවා නම් වලට කරගන්න පුළුවන් ඒක අවශ්‍යම නැහැ ඒ විදිහට මහගෙන ඉවර වෙලා මං සික්සැක් කරගෙන එළද කොටස උඩ කොට උඩට හරවලා මේ වගේ උඩ කොටසෙන් ඉන ගාවෙන් මහුමත් දාගත්තා ඊළඟට බෙල්ට් එකත් මේ විදිහට ඉදිරිපස කොටසේ ඉන දෙපැත්තට තියලා පින් කරගන්න ඕනේ එතනදී බෙල්ට් එකේ මහුම් දාරය පහලටත්
නැමුම් ධාරයේ උඩටත් හිටින්න තියාගන්න ඒ විදිහට පින් කරගෙන ඉවර වෙලා පිටිපස්ස කොටස මේ විදිහට හරවගෙන දෙපැත්තෙන් මහ ගන්න ඕනි අඟල් භාගයක් මහ වාසි තියලා මහ ගන්න එතන තාලට සික්සැක් ඕලොක් කරන්න තියෙනවා නම් කරගන්න පුළුවන් ඊළඟට සාය වාටියත් දෙපොටක් නවල මහ ගන්න දැන් අපි අත් කටේ මුළු අත් කට මේ වගේ මැන ගන්න ඕනි මැනගත්තාම අඟල් 11.5ක් වෙනවා ඊළඟට අත සඳහා රෙදි කොටස් දෙකක් මේ වගේ අඟල් 10 10 සමචතුරස්‍ර දෙකක් කපා ගන්න කපාගෙන හොඳ පිටපැත්තේ එකමත් දෙක තියලා එක හතරට නවා ගන්න ඕනි නවාගෙන ඉවර වෙලා මැදේ ඉඳන් කෙළවරට අඟල් 5 5 ලකුණු කර ගන්න ස්ලීව් එකේ දිග අත දිග අඟල් 5ක් විදිහට මැදේ ඉඳන් මේ වගේ කෙළවරට ලකුණු කරගෙන කර්ව් එකක් විදිහට ඇඳ ගන්න. දැන් මේ ඇඳගත්ත රේඛාව දිගේ කපා ගන්න. මේ විදිහට කපා ගත්තාම දිග ඇරියාම රවුන්ඩ් එකක් අපිට ලැබෙන්නේ මේ වගේ. දැන් මෙතන මැද අපි නමා ගත්ත තැන තියෙනවා. ඒ වෘත්තයේ මැද ඉඳන් මේ වගේ ඉරක් ඇඳ ගන්න කෙළවරට දැන් අපි මුළු අත් කට 11.5ක් ආවා ඒක හතරෙන් බෙදා ගත්තාම 2.8ක් එනවා මේ මැද ඩොට් එකේ ඉඳන් පහළට 2.8 ලකුණු කරගන්න ඊළඟට ඒ 2.8න් දෙකට බෙදා ගත්තාම 1.4ක් එනවා ඒකත් ඩොට් එකේ ඉඳන් පහළට ලකුණු කරගන්න එතකොට 2.8ේ හරි මැද තමයි 1.4 ලකුණු කරගන්නේ මෙන්න මෙතන මැද 1.4 එන්නේ. දැන් මේ 1.4 ලකුණු කරපු තැන ඉඳන් මේ වගේ 1.44 අරය ලකුණු කරගෙන වටේට මේ වගේ වෘත්තයක් ඇඳ ගන්න. ඊළඟට මේ වගේ පින් කරගෙන ඉවර වෙලා මේ මැද රවුම කපලා අයින් කර ගන්න ඕනි. මේ වගේ කට් මාර්ක් එකක් මැදින් දාගෙන ඇඳගත්ත රේඛාව දෙකේ වෘත්තය කපලා අයින් කර ගන්න. දැන් මේ රෙදි කොටස මේ වගේ දෙකට නවලා කට් මාර්ක් එකක් දාගන්න පොඩි වෘත්තයේ කෙළවර වල දෙකෙන් එතකොට අත් කටට අත් කටේ උරහිසට සහ යට කිහිලි කටට සම්බන්ධ කරන්න කට් මාර්ක් එක දාගත්ත තැන් දෙක දැන් මේකේ අතේ දිග පැත්ත උරහිස පැත්තටත් අඩු පැත්ත අත් කට කිහිලි කට තියෙන පැත්තටත් තියාගෙන කට් මාක් දාගත්ත තැන් දෙක මේ වගේ කිහිලි කටටයි උරහිසටයි පින් කරගන්න පින් කරගෙන ඉවර වෙලා වටේටත් පින් කරගන්න පින් කරගෙන ඉවර වෙලා මැෂින් එකේ ෆුට් එකේ තියෙන ගානට මහ ගන්න කතාටලට ඕලොක් හරි සික්සයක් හරි දෙනවා නම් කරගන්න පුළුවන් අනිත් අතත් මේ විදිහටම ජොයින් කරගන්න ඊළඟට අතේ මේ වගේ එකපාරක් නවලා වටේට මහගෙන නැවතත් නවලා අතේ වාටිය මහගන්න දෙපාරකට පොද රවුමක් නින්ද මහගන්න අමාරුයි අන්තිමට තියෙන්නේ කර වටේට බයස් පටිය මේ වගේ අල්ල ගන්න එක එතනදී පිටිපස ඕපනින් එකේ කන පිටපැත්තට පොඩ්ඩක් බයස් පටිය නවලා පින් කරගන්න දෙපැත්තෙම ඒ විදිහට මැෂින් එකේ ෆුට් එකේ තියෙන ගානට මහගන්න මේ වගේ බයස් පටිය මහගෙන ඉවර වෙනා කට් මාක් දා ගන්න ඕනි මේක කන පිට පැත්තට හරව ගන්න
දැන් මේක මේ විදිහට රෙදිපටිය කන පිටපැත්තට හරවගෙන දෙපොටක් නමලා මහ ගන්න ඒ විදිහට අපි කවුම මහ ගත්තා මම බෝ එකකුත් ඇල්ලුවා ඉතින් මේක අවුරුදු 5 6 අතර බබෙක්ට මේ සයිස් එක ගැලපෙනවා බටර්ෆ්ලයි ස්ලීව් එක දාලා අපි නැහුවේ ලේසි කවුමක් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු බලලා සුබ දවසක්